ගැන කියලා දෙන්න. අපි ඉතින් ආරාධනා කරා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී ශිරන්ති පෙරේරා මහත්මියට ආයුබෝවන් සුබදැස්සනම්. ශිරන්ති, හැමදාමත් වෙනස් දෙයක්, අලුත් දෙයක්, ලස්සන දෙයක් අපිට අරගෙන එනවා. කාලෙකින් ආවත් ඒ විශේෂය හැමම තියෙනවා. එහින්ද අද දවසේ ඔබට හොඳ දවසක් වේවි. විශේෂයෙන්ම මේ වගේ අත්කම් නිර්මාණ වලට කැමති කාන්තාව ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මුල්ම වතාවට තමයි ශිරන්ති අපිත් එක්ක එකතු වෙලා මේ අර සිඳුචා කියපු විදිහට වීවිං එම්බ්‍රොයිඩර් කරන මේ මෙහුම් ක්‍රමයෙන් මේ කියලා දෙන්න හදන්නේ. අපි ඉගෙන පොඩ්ඩක් කිය මොකක්ද මේ මෙහුම් කලාව? ඔව් ආරණ, ඇත්තටම වීවිං එම්බ්‍රොයිඩර් කියලා කියන්නේ අපේ රටට අලුත්ම මැහුම් කලාවක්. ඉතින් ඒක මම තමයි ඉස්සෙල්ලම මාධ්‍ය වලින් හඳුන්වලා දුන්නේ. ඉස්සෙල්ලාම මේ මැදිරියේදී තමයි පළවෙනියටම ඒකේ ක්‍රමයකුත් හඳුන්වලා දුන්නේ. ආරණට මතක ඇති අපි ස්ට්‍රෝබෙරි ගෙඩියක් මැහුවා. ඉතින් මං හිතුවා අදත් එයින් අලුත් මැහුම් ක්‍රමයක් හඳුන්වලා දෙන්න. චෙරි ගෙඩියක් මහාන විදිය තමයි අද මං ඔයගලන්ට කියලා දෙන්නේ. අපි බලමු නේද ආරණ, එහෙනම් මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපි මේ මෙන්න මේ චෙරි ගෙඩිය තමයි මහන්න සූදානම් වෙලා ඉන්න මෙතන තන. ඒක ඔබට දැක ගන්නත් පුළුවන් වේ. ඔය චෙරිගෙඩිය මහගන්නේ කොහොමද ඔය කියන මෙහුම් ක්‍රමයට කියලා ශිරන්ති අපිට විස්තර කරලා දෙයි. හරි ලස්සනයි, ඔන්න චෙරිගෙඩිය පේනවා. හරි, දැන් අපි කොහොමද මොනවාද අපිට අවශ්‍ය ද්‍රව්‍ය? දැන් මේ මෙහුම් ක්‍රමය කරන්න අපිට අමු රෙද්දක් වගේ දැන් ෆ්‍රේම් එකකට දාලා මෙහෙම ඇද්දහම හුඟක් ඇදෙන්නේ නැති රෙද්දක් තමයි තෝරගන්න. උදාහරණයක් ඇරෙන මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ හොදපු අමු රෙද්දක්. එහෙම නැත්නම් අපිට තියෙනවා ට්විල් කියලා රෙදි වර්ගයක්. එහෙම නැත්නම් හાર્ඩ් ලිනන්, පේපර් ලිනන්, ඒ වගේ ටිකක් ඝනකම රෙද්දක තමයි මේ මැහුම් ක්‍රම කරන්න පුළුවන්. මොකද අපි මේකට කියවනේ වීවිං එම්බ්‍රොයිඩර් කියලා සින්දුචා. එතකොට මේකේ ගොඩක් රෙද්දට මැහෙන ප්‍රමාණය අඩුයි. ඒ නූල් අතරින් නිකන් උඩින් යටින් වගේ වියමනක් තමයි තියෙන්නේ. ඒක නිසා රෙද්ද තෝරගැනෙද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් රෙද්ද අපි හොදලා තමයි මේ විදිහට මහන පටන් ගන්න ඕනේ. ඒක තියෙනවා. මහන්න කලින් අමු රෙද්දක් ගන්නවා නම් විශේෂයෙන්ම හොඳට හොදලා අයින් කරලා ගන්න ඕනේ. ඊළඟට අපි පාවිච්චි කරන්නේ කැරලි නූල්. ගොඩක් වෙලාවට කැරලි නූල පාවිච්චි කරන නම් මේ වගේ පොටවල් 6ම ගන්නත් ඕනේ අරනේ. නැත්නම් අපිට pearl cotton නූල් වලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් එක්කම දැන් ඉදි කටු ගැන කියනවා නම් සාමාන්‍යයෙන් ඉතින් නූල් පොටවල් 6ක් දා ගන්න පුළුවන්. තුඩ සහිත ඉදි කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ස්ට්‍රෝබෙරි ගෙඩියක් නේ, සෝරි අපි චෙරි ගෙඩියක් නේ මහන්නේ යන්නේ. අපි ස්ට්‍රෝබෙරි ගෙඩියක් තමයි කලින් මහන්නේ කියලා දුන්නේ. දැන් මම ටිකක් රවුමක් ඇඳලා තියෙනවා විශාලයට පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕනේ හින්දා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මං රතු වර්ණය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි තෝරගත්ත පළතුරු ගෙඩි කෙලින් අතර දික් අතට කෙලින් මැහුම් හතරක් ඉස්සෙල්ලාම මහන්න ඕනේ. මෙන්න මේ වගේ උඩින් පටන් අරගෙන ඒකේ සම්පූර්ණ දිග ප්‍රමාණය අනුව කෙලින් මැහුමක් මහනවා. සිරස් රේඛාවක්. ඔව්. දැන් අපි මෙතනින් පටන් අරගෙන මෙතනින් ඉඳි කට්ට යටට ගෙවුවේ. ඒ ඉඳි කට්ට යටට ගියේ පැත්තෙන්ම තමයි අපි ඊට ළඟ අර කලින් මැහුම ළඟින්ම නූල උඩට ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒක අපි උඩින් තමයි මෙන්න ළඟින්ම ඉඳි කට්ට ගහන්න ඕන. එතකොට කෙලින් මැහුම් ඕන දෙකක් තියෙනවා. නූල් පොටවල් 6ක් තියෙන කෙලින් මැහුම් දෙකක්. දැන් තව එකක් මේ පැත්තෙන් මහන්න ඕනේ. ඒ කියන්නේ මාරුවේ මාරුට දෙපැත්ත මහගෙන යනවා. ඔව්, එහෙම කරන්නේ අරුණි. මොකද දැන් මේක ඉතා ළඟින්නේ රෙද්දට වදින්නේ. එතකොට ගැලවෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක අඩු කරගන්න තමයි මාරු කරලා මැහුවේ. දැන් මාර එක පැත්තක් එක දිගට කරගෙන ගිහිල්ලා එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. දැන් මම මෙතනින් ඉවර කරපේක ආපහු පටන් ගන්න මෙතනින්. එතකොට වඩා ශක්තිමත් මේ මහන මැහුම වඩා ශක්තිමත්. මෙන්න මේ විදිහට. දැන් අපි මුලින්ම පැන්සලකින් අපිට අවශ්‍ය රූපේ ඇඳගෙන තමයි මේ ආකාරයට මහන්නේ. දැන් අපිට සටහන් සමහරලාට අපිට තියෙනවනේ ওই පින්තූර පොත්වල එහෙම පින්තූර හොයාගෙන ඒවා අපි ට්‍රේස් කරගන්න ඕනේ සින්දුජා. ඩ්‍රෙස් මේකර් කාබන් එකක් පාවිච්චි කරලා ට්‍රේස් කරලා තමයි අපි මහන්න ගන්න. දැන් ඔන්න මං කෙලින් මැහුම් හතරක් මැහුවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන මැහුම් හතරක් තියෙනවා. ඊළඟට අපි කරන්නේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියලා අපි කියමු සෙන්ටිමීටරයක් විතර වගේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියලා ආපහු ඒ අත්තටම නැවතත් කෙලින් මැහුම් හතරක් මහනවා. ඒ කියන්නේ අපි දැන් මහන පළතුරු ගෙඩියේ ප්‍රමාණය අනුව මේ වගේ ඉඩ තබමින් කෙලින් මැහුම් හතර බැගින් මහ ගන්න ඕනේ. සම්පූර්ණ මෝස්තර. දැන් මේක මම ස්ට්‍රෝබෙරි ගෙඩියකට කරලා පෙන්නුවට අරුණි අපිට ඕන නම් ඇපල් ගෙඩියකට ඒ වගේ රවුම් හැඩති ඕනෑම එකකට කරගන්න පුළුවන්. දැන් මේ නිර්මාණය අපිට දකින්න ලැබෙයි ඉදිරියේදී. එතකොට ඇපල් ගෙඩිය, අඹ ගෙඩිය, කෙසෙල් ගෙඩි නේද? ගොඩක් ඒවා තියෙනවා නේද? ගොඩක් තියෙනවා. පෙරස් ගොඩක් දේවල් තියෙනවා.
දැන් අපිට මේක පළතුරු ගෙඩිවලට විතරකුත් නෙමෙයි. අපිට ඕනම මල් මෝස්තරයකටත් මේක මල් පෙත්තකටත් මේ ක්‍රමය මහන්න පුළුවන්. දැන් මේක පැහැදිලි නේද අරුණි? මේ වගේ අපි අර නිර්මාණයේ තියෙන පළතුරු ජාති ටිකක් දකින්න ඔය කියන දැන් මේ මේ පින්තූර කිහිපේම මහලා තින්නේ weaving embroidery කියන ක්‍රමයෙන් නේද? ඔව් ඒකේ විවිධ ක්‍රම භාවිතා කරලා තමයි හැම එකම මහලා තින්නේ. දැන් අපි මේ වගේ ක්‍රම කීයක් විතර තියනවද? ක්‍රම 31ක් විතර තියෙනවා. හොඳයි. දැන් අපි මේ විදිහට ඔන්න කොටස් දෙකක් මෙහුවානේ. මේ වගේ නැවත හිස් තැනක් තියලා ඒ තිබ්බ ප්‍රමාණය සමාන වුණොත් හොඳයි. කියන්නේ මේ අතරතුරේ තියෙනවනේ යම් පරතරයක්. ඒ පරතරය හැම තැනම සමාන වුණොත් හොඳයි. ඊළඟට ආපහු කෙලින් අතර මහගන්න තියෙන එක පැහැදිලි නේද අරුණි? අපි ඒ වගේ මහගත්තු එකක් බලමු කොහොමද පේන්නේ කියලා. මෙතන තියෙනවා ඒ වගේ මහගත්තු එකක්. දැන් ඔන්න කෙලින් අතර මේ තියෙන්නේ. කලින් මම මහලා පෙන්නපු ඒවා හතර හතර. ඊළඟට ඕගලන්ට පේන ඇති මං කොළ පාටින් හරස් අතට මැහුමක් කරලා තියෙනවා. දැන් ඒක තමයි මං පැහැදිලි කරන්න යන්නේ. ඒක අපි පටන් ගන්නවා මේ පැත්ත. අපි කිමු දකුණු අත පැත්තෙන් පටන් ගත්තා කියලා. මම මෙතනදී ඇත්තටම කොළ පාට නූලක් පාවිච්චි කරන්න යරුනේ. හැබැයි මගේ චෙරි ගෙඩියේදී නම් රතු පාටක්ම තමයි. රතු මෙරුන් වගේ වර්ණ තමයි පාවිච්චි කරන්නේ. මෙතන අපි මේ පැහැදිලිව පේන්නේ ඒ නිසා තමයි. නැත්නම් ඉතින් අර ඒ පළතුරට අදාළ වර්ණයක් ආවොත් ලස්සන තියෙන්නේ. අපිට ඒක කියන්න පුළුවන් උත් ඒක චෙරි ගෙඩියක් කියලා එහෙමනේ. දැන් ඔන්න ඔයගලන්ට පේන ඇති යම්සි වියමන් රටාවක් මෙතන කරලා තියෙනවා. අපි දැන් යන්නේ ඒක කොහොමද කරන්නේ කියලා බලන්න. දැන් අපි තියෙනවානේ රතු පාටින් මහපු මේ නූල් හතර බැගින්. ඒ නූල් වලට උඩින් යටින් මේ කොළ පාට නූල ගෙනියන්නයි තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවානේ මෙතන නූල. ඒකේ උඩින් අපි යනවා. ඊළඟට නූල යටින්, ඊළඟ නූල උඩින් සහ ආය හතරවෙනි නූල යටින්. මෙන්න මේ වගේ. හරි. මම ඒක නූල ඇදලා පෙන්නනම් එතකොට පැහැදිලිව පේන්නේ. ඔය විදිහට දිගටම අපිට ওই විදිහට තමයි යන්න තියෙන්නේ. දැන් අන්තිමට පස්සේ අනිත්කටත් ඒ විදිහට. ඒ විදිහට. දැන් අන්තිමට අපි මෙතන ගියේ රතු පාට නූල යටින්නේ. ඊළඟට හම්බ වෙන්නේ නූල උඩින්, ආපහු මාරු වෙනවා යටින්, උඩින් සහ යටින්. මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ නූල් හතරේ උඩින් යටින් කියලා මාරුවෙන් මාරුවට අපි අනෙක් නූල ගෙනියනවා. කොළ පාට නූල අපි යන්නේ මේ රතු පාට නූල් උඩින් යටින්. එතනදී දැන් ඊළඟ සෙට් එක දැන් මේ එක හතරක් අපි මැහුවානේ වීමන කළානේ. ඊළඟ සෙට් එකට යනකොට බලන්න ඕනේ අවසානයේදී මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ මෙතන අවසන් නූලේදී කොළ පාට නූල යටින් ඇවිත් තියෙන්නේ. එහෙනම් මේ කොටසේ පළවෙනි එක උඩින් යන්නේ. ඒ වගේ මාරු වෙනවා. අන්තිම එකේ තියෙන යටින්ද උඩින්ද කියලා බලලා ඊට විරුද්ධව තමයි ඊළඟ එක මහන්නේ. ඔව්. ඒක මාරුවෙන් මාරුට හැම නූලෙම මාරුවෙන් මාරුවට ওই විදිහට අපිට මහගෙන යන්න පුළුවන්. ඒකත් ඇත්තටම පේලි හතරක් මහන්න ඕනේ. අපි මහලා පෙන්නමු ඒක. මොකද ඊළඟ පේලියට යනකොටත් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් ඔබ නම් එකවර මේ වගේ පේලි හතරක් පහක් එකපාර මැහුවා. දැන් සාමාන්‍යයෙන් මේක මහන පුරුදු වෙන කෙනෙක්ට නම් එක පේලියෙන් පේලියට මහන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. හැබැයි ඉතින් ඒක අමාරු නෑ සින්දු ජය. ඇත්තටත් එහෙම මහන්න පුළුවන්. එහෙනම් දිගටම අරගෙන මහන්න පුළුවන්. ඊළඟට ඕන්න අපි මෙතන පළවෙනි පේලිය මැහුවට පස්සේ හරියට බලන්න මේක හරි හරස් අතට හරි කෙලින් තියනවද කියලා. මට පේන විදිහට නම් කෙලින් තියනවා. එහෙම තියනවද කියලා බලලා මෙතනින් ඉදි කට්ට යටට ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊළඟට අපි ආපසු ඒ පැත්තෙන්ම නූල උඩට ගන්නවා. ඉදි කට්ට මෙහෙම. ඒ ළඟින්මද අපි ඊට? ඒ ළඟින්ම. ඉතා ළඟ වෙන්න ඕනේ. මේ මැහුම් මෙහෙම දැන් ඈතට පෙන්නලා තියෙන්නේ. ඕගලන්ට පැහැදිලිව පේන්න. ඉතාම ළඟින් තමයි ආරම්භයයි අවසානයයි කරගන්න ඕනේ. නැත්නම් දැන් අපිට ඔය මැහුම් වල අතර ඉඩසක් පේනවනේ. එහෙම පේන්න බෑ. එහෙම බෑ. මේ ටික ළඟ වෙලා තියෙනවනේ. මම චුට්ටක් ඈඩ් කරලා තමයි මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ. පැහැදිලි වෙන්න ඕනේ ඉඳ වියමන. දැන් ඔන්න මම වම් පැත්තෙන් වම් අතින් මහන්න යන්නේ. එතකොට අපි බලන්න ඕනේ සින්දුජා දැන් මෙතන තියෙන නූල් වලට විරුද්ධව තමයි දැන් මහන්නේ. ඒ කියන්නේ කලින් අපි මෙතන නූල උඩින් ගිහිල්ලා නම් කොළ පාට නූල දැන් යන්න ඕනේ ඒක යටින්. අන්න ඒ වගේ මාරු කරන්න ඕනේ. දැන් අපි උත්සාහ කරලා බලමු මේ පැත්තෙන් මහන්න. මම මෙතන ඉඳලා ගන්නම්. කලින් එතන උඩ තියෙන හින්දා ඔන්න දැන් යටට. දැන් ආයෙ උඩින් යටින්. උඩින් යටින් ওই විදිහට බොහොම සීරුවෙන් පරිස්සමෙන් බොහොම ඉවසීමෙන් මේකටම අවධානය යොමු කරගෙන මහන්න ඕන. ඔන්න ඔය වගේ. නැත්තම් ගොඩයට මාරු වෙනවා. ගොඩයට මාරු වුණත් ඒක හරියට අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. එතකොට ආපහු ගලවන්න වෙනවා. ඔන්න ඔය විදිහට මම නූල රඳවන්නම්. එතකොට පැහැදිලි වෙන්නේ. දැන් ඔන්න මම ටිකක් ඈඩ් කරලා තියෙන පැහැදිලි ඉන්නේ මෙතන. දැන් කලින් තියෙන්නේ කොළ පාර නූල රතු නූල යටින් නම් ඊළඟට එනකොට උඩින් එන්න ඕනේ. ඒ වගේ හැම තැනම මාරු වෙවි තමයි එන්න ඕනේ. මේ විදිහට අපි හරස් අතට මේක පුරාවටම මහ ගන්න ඕනේ අරුණි.
ඒ කියන්නේ අපිට කියන්න බෑ මේ කොළපාට ලයින්ස් කීයක් යනවද කියලා. මේකේ පුරාවට මේ කියන්නේ මේ අපි තෝරගත්ත හැඩේ ප්‍රමාණය අනුව මේකේ ස්පේස් ඒකත් ස්පේස් එකක් තියලානේ අපි පටන් අරන් තියෙන්නේ කොළපාට ලයින් එක යන. ඒ කියන්නේ දැන් මෙතන ආරම්භ කරනකොට එක කොටසකට ඉඩක් තියලා තියෙන්නේ. ඒ වගේ අපි ඉඩ තියමින් තමයි මේක මහන්න ඕනේ. අපි මේ පීලියත් ඉවර කරලම ඉමු. ඔය වගේ නූල උඩින් යටින් ගෙනියන්න තියෙන්නේ. මේ උඩින් යටින් යන ක්‍රමේදී නම් ටැපස්ට්‍රි ඉඳි කට්ටක් පාවිච්චි කරන එක හොඳයි. මොකද ඒකේ තුඩ නැහැනේ. එතකොට අපිට අර නූල් අස්සෙන් රැඳෙන එක අඩු වෙනවා. තුඩ මොට්ට ටැපස්ට්‍රි නම්බර 20 වගේ ඉඳි කට්ටක් පාවිච්චි කරොත් හොඳයි. උන් ඔය වගේ දැන් අපි දෙවෙනි පීලිය අද්දියා. ඔය විදිහට පීලි 4 බැගින් මේ වගේ මහන්න තියෙන්නේ. ඒකත් පැහැදිලි නේද? මං මේකේ දෙවෙනි ඊළඟ තුන්වෙනි පියවර කියලා දෙන්න. කියන පියවර දෙකක් අපි කළා. පළවෙනි එක තමයි මේ අතට කෙලින් මෙහුම් 4 බැගින් මහනවා ඉඩක් තියමින්. දෙවෙනි පියවර තමයි මේ වගේ හරස් අතට නූල් උඩින් යටින් යනවා මාරු වෙවි. ඒකත් යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියමින්. මේක අපි හිතමුකෝ සියලුම කොටසට මහගත්තා කියලා. උන දැන් ඊළඟ පියවර බලා ගන්න. අපි ඒක කරන්නේ ඒකට මං තැඹිලි වර්ණයක් පාවිච්චි කරා. නමුත් රතු හෝ මෙරුන් පාවිච්චි කරන එක තමයි වඩා හොඳ. එතනදී අපි කරන්නේ මෙන්න මේ වගේ අපි දකුණු අත පැත්තෙන් නූල උඩට අරගෙන දැන් අපේ මෙතන හිස්තැන තියෙනවනේ. ඉතින් මේ කොළපාට කොටස් දෙකක් අතර හිස්තැන. දැන් ඔය අපි ඔය කොළපාට කොටස් අතර කොයිතරම් විදසක් තියලාද අපි මහගන්නේ? වතුර කීයක් මහිනවද අපි? අපි හිතමුකෝ මෙතන අපි තියනවා කියලා සෙන්ටිමීටරයක් හෝ සෙන්ටිමීටර භාගයක්. ඒක තීරණය වෙන්නේ අපි ගන්න නූල් අනුව. දැන් අපි කැරලි නූලේ නූල් පොටවල් 6ම දාලා මැහුවොත් මෙතන සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණයක් තියන්න පුළුවන්. නමුත් අපි මීට වඩා හීනීනේ pearl cotton නූල පාවිච්චි කරොත් සියුම් නිර්මාණයකට. එතකොට අපිට මේ පරතරය චුට්ටක් අඩු කරන්න පුළුවන්. ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියා ගන්න පුළුවන්. දැන් අපි හදන්නේ මෙන්න මේ හිස් තැන මහගෙන යන්න. එතනදී ඉස්සෙල්ලාම හම්බ වෙන සියලුම කියන්නේ රතු පාට සියලුම නූල් 4ම යටින් මෙහෙම ඉදි කට්ට දැම්මා. පළවෙනි සැරේ ඔන්න ඒක මෙහෙම ඇදලා ගත්තා. හරිද? නැවත වතාවක් ඒ සේරම නූල් ටික යටින් ඉදි කට්ට දානවා. එතනින්මයි. එතකොට බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒ රතු පාට නූල් වලට මේ තැඹිලි පාට නූල් එතෙනවා. මේ මෙහෙම ඇතිලා තියෙනවා. හරිද? එතකොට දැන් මේක මෙතන තැඹිලි පාට වුණාට මතක තියාගන්න රතු වර්ණයක් තමයි පාට පාවිච්චි කරන්නේ. දැන් ඒ වගේම අපි ඊළඟ සෙට් එක කියන දෙවනි කොටසට යනවා. ඒ සියලුම 4ම යටින් ඉදි කට්ට දාන්න ඕනේ. ඊළඟට ඒක යටින් එක සැරයක් කොහොම ගත්තා. නැවතත් ඒ ටික යටින් දානවා. අපිට ඕනේ මේ තැඹිලි පාට නූල මේ වගේ ඇතිලා තියෙන රතු පාට නූල් වලට. හරි? ඊළඟට ඕනේ ඊළඟ තැනින් දානවා. ඔය විදිහට සම්පූර්ණම නූල් පේලි 4 අල්ලගෙන අපි මේකත් ඔතනවා. ඒකත් නිකන් පොඩි වියමනක් වගේ තමයි. රෙද්දට සම්බන්ධ වෙන්නේ නැහැ. මුලින් සහ අගෙන් විතරයි රෙද්දට සම්බන්ධ වෙන්නේ. පැහැදිලි නේද ආරුණි? ඔය විදිහට දැන් මේවා එහා මෙහා යන්න පුළුවන් නේ ඔය වගේ. ඒ ටික හිමින් සැරේ එකම පේලියක් වෙන විදිහට තියාගන්න. රඳව ගන්න. ඔන්න ඔය විදිහට. දැන් මේක ගොඩක් අද කරලා ඕනම් කරන්නත් පුළුවන්. එච්චර තද කරන්නේ නැතුව අර නූල් වල ප්‍රමාණය හැමම තියෙන විදිහට තියන්නත් පුළුවන්. ඔය වගේ අපි මේක ඔතමින් යන්න ඕන වම් පැත්තේ කෙළවර වෙනකම්. ඕකත් අපිට පිය දැන් මේ තැඹිලි පාටින් කරන එකත් අපිට පේලි 4-3 විතර වගේ කරන්න පුළුවන්. ඒක අර මේ අපි තිබ්බනේ ඉඩ ප්‍රමාණයක් යම්කිසි ඒ ඉඩ ප්‍රමාණය පිරෙන්නම ඔය විදිහට මහා ගන්න පුළුවන්. ලේසි නේද ආරුණි? ඔබට ගැටලුවක් ආවොත් කතා කරන්න 0772 82 960 අපි නිර්මාණයේ තියෙන චෙඩිගිරිය තමයි. දැන් අපි මේ නිර්මාණය කරමින් හිටියේ. ඔබ කියපු විදිහට මේ වෙනස්කම් අපිට පෙන්වන්නේ බලමු. අතට අරගෙන ඊළඟ වතාවේ අපි නිර්මාණය පෙන්න ගන්න පුළුවන් වේවි කියලා ටිකක් ළඟින් වර ඔය කියපු දේවල් පැහැදිලි වෙන්න. හරි අපි නිර්මාණයට. ඔව් දැන් මම මෙතනින් තමයි පළවෙනි පේලිය දුඹුරු තැඹිලි පාටක යටට ගියේ. ඊළඟට ඒ පැත්තෙම තමයි අපි ආපහු නූල උඩට ගන්නේ. ඔය විදිහට දැන් ඊළඟට ආයේ මේ අතට ඒ කියන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට අර මහගෙන ගිය ක්‍රමයටම අපි මහගෙන යන්න ඕනේ අරුණි. ඔව් ඒක දැන් ෆ්‍රේම් එක අපිට අපේ පැත්තට හරවගෙන මහන්න පුළුවන්. මම මෙතනදී ටිකක් පැහැදිලිව පේන්න මේ අතට තියාගෙන ඉන්නවනේ.
මෙහෙම පරිස්සමෙන් ඔබ ගෙදරදි මහද්දි තමන්ගේ පැත්තට හරවගෙන ෆ්‍රේම් එක මහන්න ගැටලුවක් නැහැ. ඔන්න ඔය වගේ අපිට පුළුවන්. හරි. දැන් ඔන්න ටිකක් වඩාත් පැහැදිලිව ඔය කියපු වෙනස්කම් ටික පේනවා හැමෝටම. ඔව් දැන් ඔය චෙරි ගෙඩියේදී මම මේ දැන් කියලා දෙන ක්‍රමය මෙරුන් පාටින් තමයි මහලා තියෙන්නේ. මෙරුන් පාටින් තියෙන කොටස තමයි ඔය දැන් අපි කියලා දෙන්නේ නේ. හරි. එකෙන් දැන් අනිවාර්යයෙන්ම අපි නිර්මාණයකට ඒ සඳහා සුදුසු ගැළපෙන වර්ණ තෝරගන්න ඕනේ අපි නිර්මාණයක් කරනකොට නේද? ඔව් දැන් අපිට ඕක වෙන පාටක් ගත්තොත් කහ වගේ ගත්තොත් චෙරි ගෙඩියක් කියන්න බෑනේ. ඔව්. එතකොට ඒකට අර අඹ ගෙඩියකුත් තියෙනවා. අපි ඉදිරි දවසකදී ඒක කියලා දෙමු. ඒ මොස්තර ගස්සනයි නේද? ඔව්. අපි මේකේ ඔක්කොම තියෙන සින්දුජා මේ වගේ වියමන් ක්‍රම. ඒකයි මේකට එම්බ්‍රොයිඩරි වීවිං නැත්නම් වීවිං එම්බ්‍රොයිඩරි කියලා හඳුන්වන්නේ. මේකේ අර රෙද්දට සම්බන්ධ වෙන නූල් ප්‍රමාණය අඩුයි. හැබැයි දැන් මේක ඔබ කිව්වාගේ හැම රෙද්දකටම කරගන්නත් බැහැ නිර්මාණය නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපි මේක ටිකක් ඇදෙන සුළු රෙද්දකට ගත්තොත් ෆ්‍රේම් එක ගැලෙව්වහම මේ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දැන් ෆ්‍රේම් එක වෙනස් වෙනවා. ෆ්‍රේම් එක හොඳට තදට ඇදලා තියෙන නිසානේ මේ වගේ ලස්සනට පේන්නේ. ඉතින් අර ඇදෙන සුළු අපි කියමු නිකන් ටී-ෂර්ට් රෙද්දක් වගේ එකක මේක කරොත් ඒක ලස්සනට හිටින්නේ නැහැ. ඒක නිසායි මං කිව්වේ ටිකක් අත්දැකීම් තියෙනවා ඒක මහල බලලා මං කිව්වේ අලුත් මෙහුම් ක්‍රමයක් කියලා. ඉතින් ඒ අත්දැකීම් අනුව තමයි මං කියන්නේ මේකට ටිකක් ඝනකම රෙද්දක් පාවිච්චි කරොත් හොඳයි කියලා. දැන් මේ අත්දැකීම් ගන්න කැමති අයට සින්දුජා මොකද අහන්නේ? ඔව්. මම අහන්න ගියේ ඇගේ පන්ති පිළිබඳව අපි දුරකථන අංකයත් ලබා දෙන. ඒ අතර වාරයේදී අපි මතක් කරමු ඔබේ පන්ති පිළිබඳවත්. මේවා දැන කියාගෙන කැමති අය ගොඩක් අපිත් එක්ක එකතු වෙනවා. ඔව් සින්දුජා මගේ පන්ති තියෙනවා දෙමටගොඩ, මීගමෝ සහ මොරටුව කියන ප්‍රදේශවල. ඉතින් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. ඔව් ඉතින් 0772 85 960 0772 85 960 කියන දුරකථන අංකයට කතා බහ කරලා ඇගේ පන්ති සඳහා සහභාගී වෙනත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම අපි අද දවසේ මේ කරන නිර්මාණය සම්බන්ධයෙන් අපි කිසි ගැටලුවක් ආවොත් ඔබට අමතන්න තත්තාවක් තියෙනවා. හරි. දැන් ඊළඟට අපිට මොකද කරන්නේ? දැන් පැහැදිලි නේද මේ වගේ අපිට පුළුවන් මේ අපි ඉඩ තියලා තියෙන ස්පේස් එක පුරාවට මේ විදිහට මහන්න. එතකොට අර රතු පාට නූල් හතරට මේ තැඹිලි පාට නූල යම්කිසි ඇතීමක් වෙලා ඒකත් ලස්සන රටාවක් ගොඩනැගෙනවා. දැන් අපි තව මෙහුම් ක්‍රමයක් ඉගෙන ගන්නමුද? වෙලාව තියෙනවා. ඔව් වෙලාවක් තියෙනවා. මම නිකන් බය වෙලා වගේ හුවන්. මම ඒකයි බැලුවේ. හරි. ඒ මොකද්ද මෙහුම් ක්‍රමේ? ඔව් දැන් මේකත් වීවිං එම්බ්‍රොයිඩරි එකක් තමයි. අපිට පේනවා ඇති මේකේ තැඹිලි පාට මලක් තියෙනවා. තැඹිලි පාට මල අපිට පෙන්වන්න. හරි. දැන් මේ මෙහුම් ක්‍රම සේදුව කියලා මුකුත් ප්‍රශ්නයක් එහෙම වෙන්නේ නැහැ නේද? ශිලාකේ අපේ හොදාන එක වඩා හොඳයි. කියන්නේ වොෂින් මැෂින් එක පාවිච්චි කරන්නේ නැතුව අපි අතෙන් සෝදා පිරිසිදු කරගන්නවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් මට අත්දැකීම් තියෙනවලුනි. මමත් මගේ ඇඳුම් වලට එහෙම මහලා තියෙනවා. ඉතින් ඒවා සේදුව කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. ඔව්. දැන් මොකද ওই ක්‍රමේ? දැන් මේක අපි කියලා දෙන්නේ ওই තැඹිලි පාට මලක් මහලා තියෙන මේක. අන්න ඒක තමයි දැන් කියලා දෙන්නේ. ඒකත් weaving embroidery වල තියෙන තව ක්‍රමයක්. එතකොට අපි ඒකෙදි මල් පෙත්තක් මහනවා නම් මෙන්න මේ මං මහගෙන ඇවිල්ලා තියෙනවා වගේ හරස් අතට සැටින් මැස්ම පුරව ගන්න ඕන. ඒකෙදි මම මෙතන නම් නූල් ආයම පාවිච්චි කරලා තියෙනවා අරුණේ. නමුත් ওই කුෂන් කවයකෙදි නූල් පටවල් තුනක් අරගෙන තමයි මේ වගේ හරස් අතට සැටින් මැස්ම මැහුවේ. සම්පූර්ණ මල් පෙත්ත මෙහෙම මහන්න ඕනේ. ඉතින් මේ ක්‍රමය අපිට මේ වගේ දිගටි හැඩයක් තියෙන මල් පෙත්තක් විතරක්මත් නෙමෙයි සින්දුජා. රවුම් හැඩයක් තියෙන මල් පෙත්තකට වුණත් මහන්න පුළුවන්. ඔය වගේ අපි යම්කිසි පාටක් තෝරගෙන සැටින් මැස්ම මේ වගේ හරස් අතට මහ ගන්නවා. අපි හිතමු අපි මෙහෙම මහගත්තා කියලා. දැන් සම්පූර්ණ මල් පෙත්තම ඊළඟට කරන වැඩේ මං රතු පාට මහලා පෙන්නනම් අර ඔය පින්තු මෙමෙ කුෂන් එකේ නම් තැඹිලි වර්ණම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මේ මල් පෙත්තේ යට ඉඳලා කෙලින් අතට දික් අතට කෙලින් මැහුම් පහක් විතර මහන්න ඕනේ. කියන්නේ මෙන්න මෙහෙම. මේ වගේ එකක් ඉස්සෙල්ලාම මැද්දෙන් මහන්න ඕනේ. හරි. ඊළඟට ආපහු පල්ලෙහාට ගිහිල්ලා පොඩ්ඩක් මෙහෙම හැඩ කරලා මේ වගේ සාමාන්‍යයෙන් අපි මේකත් ටිකක් ළඟින් යන වර්ණයන් දෙකක් තමයි භාවිත කරන්නේ. ඔව් ඇත්තටම ළඟින් යන වර්ණයන් තුනක් ඕන. නමුත් මම මෙතන පොඩ්ඩක් වෙනස් කරේ අර කරපු දේ වඩාත් පැහැදිලි වෙන හැටි බලා ගන්න උනොත් හොඳයිනේ. ඒ නිසා මේ විදිහට ඕන දැන් තුනක් මහවුවානේ. අපිට පුළුවන් මේක තුනක් මහලා වැඩේ ඉතුරු වැඩේ කරන්නත් පුළුවන්. නැත්නම් මගේ ඔය පින්තූරේ නම් මම මේ වගේ ඉරි පහක් මහලා තියෙනවා. ඒ කියන්නේ හරි මැද්දෙන් එකයි ඊට පස්සේ ඒක අපි ගන්න පෙත්ත විශාලත්වයත් එක්ක අපිට තීරණය කරන්න පුළුවන්. ඔව්. ওই විදිහට ඔන්න මැහුවා.
දැන් මේක පැහැදිලි නේද? දැන් අපිට තව වැඩක් තියෙනවා කරන්න. අපි ඒ වැඩේ කරමු. ටිකක් තද තැඹිලි පාට එකක් තෝරගත්තේ මං හිතනවා පෙනෙයි කියලා එක. නැවත වතාවක් ඔබට සමීප දසුනකින් දකින්නමස්සව තියෙනවා. දැන් මෙතන මල් කීපයක්ම තියෙනවනේ. මේ මල් කීපේ එක එක මහුම් ක්‍රම වලින් තමයි මහලා තියෙන්නේ නේද? මල් කීපේ කොළ සහ මල් පෝච්චිය සියල්ලම වෙනස් වෙනස් මහුම් ක්‍රම වලින් තමයි මහලා තියෙන්නේ. ඔක්කොම weaving embroidery. Weaving embroidery. දැන් ඔන්න අපි මේ මල් පෙත්තේ අපි කිමු භාගෙකුත් නෙමෙයි ඊට වඩා ටිකක් අඩුවෙන් කාලක් විතර වගේ ප්‍රමාණයකින් පටන් අරගෙන මෙන්න මේ අතට ආපහු හරස් අතට මේ සම්පූර්ණම නූල් ටික උඩින් මේ වගේ මහ ගන්න ඕන. ඒකත් හරියට බලන්න හරි කෙලින්ද මෙහෙම තියෙන්නේ කියලා මේ වගේ ඒ පල්හා කොටස සම්පූර්ණයෙන්ම මේ පාටින් පුරව ගන්න තියෙන. දැන් ඒකට ලස්සන ඇත්තටම එකම වර්ණේ ලා සහ තද පාට ගත්තොත් ඒ කියන්නේ රෝස ගන්නවා නම් රෝස පාට ගන්නවා නම් ලාත් අද මීඩියම් වගේ එකම වර්ණයක ෂේඩින්ග් ටිකක් ගන්නවා නම් තමයි ලස්සන. මම මෙතනදි ටිකක් එකිනෙකට වෙනස් පාටවල් ටිකක් තෝරගෙන තියෙනවා. අපි කරන වැඩේ පැහැදිලි වෙන්නත් එපා ආරුණි නේද? ඔව් මේ විදිහට. හැබැයි ළඟ ළඟ මහන්නත් ඕනේ. දැන් ටිකක් ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ ස්පේස් එක අපිට මේ පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි කරන්න ඕනේ හින්දා නැත්තම් ඉතාලම ළඟින් ඒ කියන්නේ ඉඩ ප්‍රමාණයක් නැති දැන් මේ නිර්මාණය අපි මේ අර බෝ එකක් වගේ දකින කොටසද ඔය? ඔව් ඒක තමයි. දැන් මේ මහගෙන යන්නේ. හරි. ඉඩ තියන්න නැතුව මේක ළඟින් ළඟින්ම මහන තරමන තමයි ඒක හරියන්නේ. නමුත් මෙතන අර පොඩ්ඩක් පේන්නේ නැති හින්දා මං චුට්ටක් විතර ස්පේස් එකක් තියලා තියනවා. සම්පූර්ණ කොටසම මේ වගේ පුරව ගන්න. හරි. දැන් අපි හිතමුකෝ අපි මහන්නේ ටිකක් කුඩා මලක් කියලා. එතකොට මීට වඩා මල් පෙත්තත් කුඩා වෙනවනේ අරුණි. එතනදී අපිට පුළුවන් මේ කැරලි නූල් නැතුව pearl cotton කියන නූල පාවිච්චි කරන්න. ඔව්. එහෙම නැතුව දැන් සමහර අයට හිතේ කැරලි නූලෙම නූල් පොටවල් තුනක් වගේ අරගෙන මහන්න බැරිද කියලා. ඔව්. සැටින් මැස් මේ කියන්නේ ඉස්සෙල්ලාම මම මැහුවේ මේ ලා තැඹිලි පාටින් ඒක මහද්දී නම් නූල් පොටවල් තුනක් හතරක් අරගෙන මැහුවට කමක් නැහැ. නමුත් මේ දැන් කියන පියවරවල් දෙක මහද්දී එහෙම අඩු කරලා ගන්න එපා ඒකෙන්. ඒක නිසා ඔබට මේ පෙත්ත ටිකක් සියුම්ව මහන්න ඕන නම් pearl cotton නූලක් මහගත්තර වරදක් නැහැ. ඔන්න ඔය වගේ අපි ඔන්න මැහුවා. ඊළඟට අපි කරන්නේ දැන් සම්පූර්ණයෙන්ම මේ කොටස ළඟ ළඟ සැටින් මැස්මෙන් මහන්න ඕනේ. ඊළඟට අපි කරන්නේ ආරුණේ මේ පෙත්තේ යට කෙළවරින් ඕම ඉදි කට්ට ගන්නවා. හරි. ඊට පස්සේ දැන් මේ සියලුම මැහුම් ටික තියෙනවනේ. අපි දැන් අර කලින් අපි කියලා දුන්න එක නේද? අපි කලින් අර ඒ වගේ තද කරන්නේ. ඒ වගේ නේද? ඒ වගේ. ඒ වගේ උඩින් යටින් කියලා නැතුව ඔක්කොම සියලුම ටික යටි. නූල් ටික යටි. දැන් මේ අපි තද තැඹිලි පාට අපි එකතු කරලා වියමනක් දැම්මේ අනේ ඒක නේ. මේ වගේ එක. ඒ සියලුම තැඹිලි පාට නූල් ටික යටින් ඉදි කට්ට මන් දාලා තියෙන්නේ. දැන් අපි මේක මෙහෙම තද කරලා අදිනවා. මම උඩට ඇදලා මෙන්න මෙහෙම තද කරලා මේක පල්ලෙහාට කරන්න ඕනේ. හරිද? ඔන්නෝම පල්ලෙහාට කරන්න. තදට ඇදලා. තදට අදින්න ඕනේ. එතකොට තමයි අර බෝ එකක වගේ හැඩේ එන්නේ. ඔව්. හැබැයි එහෙම දානකොට අරුණි කවදාවත් මේ යට තියෙනවනේ අපේ ලා තැඹිලි පාට නූල්. ඔව්. ඒවා අතරින් මේ නිදි කට්ටේ තුඩේ යවා ගන්න එපා. එතකොට එහෙම වුණොත් මේ නූලුත් ඇදිලා යනවනේ. බොහොම පරිස්සමෙන් ඒක කරන්න ඕනේ. අර තද තැඹිලි පාට නූල් ටික යටින් විතරක් ඉදි කට්ට දාලා. ඒක අපිට දෙපාරක් විතර දාගන්න පුළුවන්. එතකොට හොඳට ශක්තිමත්ව ඒක හිටිනවා එහෙම. මෙහෙම නූල් ඉදි කට්ට දාද්දී අර කලින් තියෙන මහලා තියෙන නූල් අතරින් ඉදි කට්ට යවා ගන්න එපා. මේක පරිස්සමෙන් දෙපාරක් විතර හොඳට ඇදලා තද කරලා ඒක මැදිමයි තියෙන්නත් ඕන. එහාට මෙහාට යන්නත් බෑ. හරි. තද කරලා මෙතනින් මහ ගන්න තියෙන්නේ. නිර්මාණයේ එක ලස්සනට තියනවා. දැන් අපි සම්පූර්ණ මලක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. මෙතන අපි පෙත්තයිනි කියලා දෙන්නේ. ඒ නිසා හරි ලස්සනට ඔබට පැහැදිලිව මේ මලේ තියෙන ඔය කියපු කොටස් ටික පේනවා නේද? ඔව්. එතන මං ඉතා කුඩාවට තමයි දැන් මේ කරලා තියෙන මෙහොම කියලා දීලා තියෙන්නේ. ඉතින් බොහොම පරිස්සමෙන් මේ නූල් වලට ඉදි කට්ට පටලව ගන්න නැතුව බොහොම පරිස්සමෙන් ෆ්‍රේම් එක තමාගේ පැත්තට හරවගෙන මෙහුවා නම් හරි. ඔව්. දැන් මෙතන අනිත් පැත්තත් ඔය තරම් හොඳට මෙහුවා නම් අපිට බැරිද? තමාගේ කරේ නේද? නේද? හරි. අපි දුරකථන අංකය ඔබට ලබා දෙනවා 077 92 85 970 92 85 960. මග නිර්මාණ ඔබ කරන්න ගැතරදී උත්සාහ කරන්න ගැටලුවක් අවශ්‍ය යන්ත්‍ර කතා කරන ඕනෑම වෙලාවක ඔබට ඒ ගැටලුව වලට පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම නේද? තමයි. හරි. අපි නැවතත් ඉක්මනින් කියමු පන්ති පැවැත්වෙන ස්ථානයන් ටික. පන්ති තියෙන්නේ දෙමටගොඩ, මීගමුව, මොරටුව. කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මුල සිට මේ සියලු දේවල් විවිධ මෙහෙම් ක්‍රම ඔස්සේ මෙවැනි අපූර්ව නිර්මාණ කරගන්න හැටි ශිරන්තියට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙන ප්‍රවීණත් කම් නිර්මාණ ශිල්පිනී ශිරන්ති පෙරේරා මහත්මියට තවත් දවසක හම්බෙමු මේ වගේ අලුත් ලස්සන දෙයක් එක්ක. ස්තුතියි. අයවන්. අයවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.